ඉන්දික අනුපම ඊයේ හවස හරි අද උදේ හරි ඔයාට කෝල් කරාද නෑ අනුපම ඊයේ හවස ගෙදරින් ගිහින් මං කෝල් කරාට කතා කරෙත් නැහැ මං හිතුවට වඩා එයා අප්සෙට් ගිහිල්ලා සෑහෙන පිස්සු නටනවා ඔයා දැන්ද දන්නේ අනුපම පිස්සු නටනවා කියලා මං අනුපම කියපු දේවල් ඒ තරම් ගණන් ගත්තේ නැහැ අනුපම ඔය විදිහට හැසිරෙන්නේ ඔයා හින්දා මං දන්නවා ඉන්දික අනුපමගේ තාත්තා මාව හම්බෙලා කිව්වට පස්සේ තමයි මට ඒකේ බරපතලකම තේරුනේ දැන්වත් ඔය දෙන්නත් එක්ක තියෙන ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න ඉන්දික ඔයාට බැරිද හවසට ගිහින් අනුපම ගෙදර ආවද නැද්ද කියලා බලලා එන්න මම මොකටද යන්නේ ඔයාට පුළුවන් කියලා කතා කරගන්න මං අනුපමලා ගෙදරට යන එක හරි නැහැනේ මොකද හරි නැත්තේ දැන් අනුපමලේ තාත්තත් ඔයා වඳුරන ඕනි මං පස්සේ යන්නම් අදට ආයෙන්නකෝ අනුපමට කියන්නේ හිතේ ඉඳලා වැඩට එන්න කියලා මං කිව්වා කියලා කියන්නකෝ හරි ඔයා කියන හින්දා අද මං යන්නම් Thank you ඉන්දික හැබැයි මුතු හෙට අනුපම වලට ආවට පස්සේ ඔය දෙන්න අතර තියෙන ඔය ප්‍රශ්න කතා බහ කරලා විසඳ ගන්න ඕනේ අනුපමට ආයෙත් ඔය පිස්සු වැඩ කරන්න ඉඩ තියන්න එපා හරි 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 මං ආයෙත් ඈත් එක රණ්ඩු වෙන්නේ එයාට කියන්න මං යන්නකම් බලන් ඉන්නවා කියලා මං තව ටික දවසක් බලලා දානයක් දීලා පෑන් වඩලා හිත හදා ගන්නවා මගේ ලොකු පුතා මැරුණයි කියලා මං වෙන මොනවා කරන්නද දුවේ අංකල් අනුපමයි ගෙදර ආවා ඊරේ හොඳටම නිදි මරලාද කොහෙද අන්න දැන් හොඳටම නිදි මං යාට කියලා දෙන්නුනේ මේක අම්බලමක් නෙවෙයි කියලා හිතුණු ඉතින වෙලාවට යණ්ඩයි හිතුණු ඉතින වෙලාවට එණ්ඩයි මේක සෙල්ලමක් නෙවෙයි නේ අංකල් මෙන්න මෙතනින් වාඩි වෙන්න දැන් ඕ මොකක් කියන්නේ යන්න එපා මං තවත් කට පියාගෙන ඉන්නේ නැහැ බලන්න හිටියා හොඳටම ඇති අංකල් දැන් අනුපමයි ටික නිදා ගන්න දෙන්න දැන් ආපහු අංකල් කෑ ගහන්න ගියොත් එහේ මෙයා යන්නේයි මොන වුණත් උදේ පාන්දර ගෙදර ආවට වෙන්නේ යන්නේ නැතන නැති හින්දානේ එයාට අංකල් ඕනේ හින්දානේ මං ගියා අර මුතුමුද කවුද කියන සක්කර වටම හම්බෙලා දෙකක් කතා කරන්න ඉතින් හම්බුනද නෑ අද වැඩට ඇවිත් නෑ වික්‍රම සර්ගේ දුව හිටියා මං ඒ ළමයාට අපේ අනුපම නටන නරකම යන කිව්වා ඒ ළමයා කිව්වා මුතුට එයා කතා කරන්නම් කියලා සමාජෙට මං ගැනක් කිව්වද නෑ මං කිව්වේ අපි එක අර කෙලින්ද නටන නාඩගම් ගැන විතරයි එහෙමනම් කමක් නෑ මුල්ලේ ඉඳලම මං කියපු විදිහට වැඩේ කරා නම් මේ වෙද්දි සමාධි උඹේ යතේ කොටින්ම කියනවා නම් කෙල්ලෙක්ව හැන්ඩල් කරන්න ඕන විදිහ උඹ දන්නේ නෑ හරි දැන් මම මොකද කරන්න ඕනේ දැන් තමයි අහන්නේ ඔක්කොම අනාගත්තට පස්සේ කොටින්ම කියනවා නම් මේ වෙද්දි උඹ සමාධියට බාල්දු වෙලා ඉවරයි මම මේ හැම දෙයක්ම කරේ සමාධිය මට නැති වෙයි කියලා තියෙන බයට කෙල්ලෙකුට ඇත්ත කිව්වයි කියලා කවදාවත් දේව ලැබෙන්නේ නැහැ තියෙන ටිකක් නැති වෙන එක විතරයි වෙන්නේ දැන් දන්නවනේ මාදවි අනෝ මොනවද මගෙන් කියන්න ලැස්තුලු නෑ 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 ඔයා ගැන මොනවද කියන්න ලැස්තුන්නේ නැහැ යන්න ඔයා ගිහලා ඔයාගේ වැඩක් බලා ගන්න ප්ලීස් රොෂාන් මොනවද මේ මං ගැන කියන්න ලැස්තුනේ මොකුත් නෑ යක්කේ මනෝජ් ඔයා මට මොන හරි දෙයක් හංගනවා මට හොර මේකෙතර මොන හරි දෙයක් සිද්ධ වෙනවා නෑ මාදවි මං රොෂාන්ට කියගෙ හිටියේ සමාධිය ඔයා වගේ නෙමෙයි කියලා ඔයාට වැඩිය ගොඩක් වෙනස් කියලා මේ ළඟදී සමාධිය හොඳටම රොෂාන්ට බැනලා ඔය 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 ඉතින් මං ඔයා ඔහොම කලබල වෙන හින්දා තමයි මේ කතාව කලින් නොකියුවේ සමාධි රොෂාන්ට බැනලා මොනවද බැන මම නැගෙද සමාධි කොහොමද එහෙම රොෂාන්ට බැනෙන්නේ මං ගිහලා සමාධියට කියලා දෙන්න අපි කවුද කියලා මම දැම්ම යනවා මේ මාධවි මෙහෙ මෙහෙ මාධවි ඔය 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 ඉතින් ඔය දැන් මාධවි ගිහිල්ලා ඉවරලා සමාධිත් එක්ක පැටලිලා සමාධි මුළු පැටකිරියම දිකෑරියට පස්සේ ඔක්කොම සුන් මේ ඔක්කොම උඹේ මෝඩ කම් හින්දා ශරින් ඔයා කවදද ආයෙෂාව ආපහු යවන්නේ මොකද ඒ කතාවේ තේරුම ආයෙෂාව මෙහි තියාගෙන ඉන්නකින් සිද්ධ වෙන්නේ දවසින් දවස ප්‍රශ්නේ ඔඩු දුවන එක විතරයි
පූර්ණ හිතේ තියෙන දේවල් කරගන්න මං ඉඩ තියන්නේ. ඒ වගේම පූර්ණ කවදාවත් ආයෂාවක් බඳින්නෙත් නැහැ. වික්‍රම, ඔයා මට පොරොන්දු වුණා මේ ප්‍රශ්නේ මාතක ඉන්නවා කියලා. ඔයාට දැන් ඒක මතක නැහැ. ඔය හැසෙන හැට කිසිම දෙයක් පේන්නේ නැහැ නැති කාණට. ශරී. ඔයි වඩුවෙන්. මේ ප්‍රශ්නේදී මං ඔයාට උදව් කරලා තියෙනවා ශරී. හැබැයි අර වැන්දබුණා වගේ මෝඩ විදියට නෙමෙයි. බොරු කියන්නේ පරික්‍රම. ඔයාට උනේ කොහමද ආයෂාව යවා ගන්න? ඔයාට මගේ සහෝදර කැක්කුම ගැන කිසිම ගාණක් නැහැ. ඔව්. ඒක ඇත්ත. මට ලොකු මගේ දරුවා පූර්ණ මිස ඔයාගේ අයියා නෙමෙයි. ඒක ඇත්ත. මම මේ හැම දෙයක්ම කිව්වේ ඔයාගේ හිතරින් දන්නේ නැතුව පූර්ණ වේරද. හැබැයි ආයෂා මෙහෙ තියාගෙන තව තවත් පූර්ණට බලපෑම් කරොත් ඔයාට ඔයාගේ එකම පිරිමි දරුවා සදාටම නැති වෙයි. අනේකයි මම මේ කියන්නේ. දන්නවද? ඔය දන්නවද පූර්ණ සයිප්‍රස් වල හොස්පිටල් එකක ජොබ් එකක් ඇරෙන්ජ් කරගන්න යන්න ලෑස්ති වෙලා ඉන්න විත්තිය? මං ඒක දැනගෙන යාගේ පාස්පෝර්ට් එක හංගපු නිසා තමයි ගමන ටිකක් කල් ගිහිල්ලා තියෙන්නේ. පොඩි පාස්පෝර්ට් එක දෙන්න එපා. ෂෙරින්, ෂෙරින්. පූර්ණට ඕනේ නම් අලුතින් පාස්පෝර්ට් එකක් හදාගන්න පුළුවන්. හැබැයි ඔයා දැන්වත් ආයෙෂව මෙහෙම පිටත් කරලා යවුවොත් පූර්ණගේ හිත වෙනස් වෙයි. එහෙම නැතුව එයාගේ ගමන නවත්තන්න අපි කාටවත් බෑ. මේක කවදාවත් කිරිනම බලක් නෙමෙයි. දැන්වත් එක තේරුම් ගන්න. කොහෙවත් ඉන්න නැට්ටුකාරයකට අපේ බලාපොරොත්තු නැති බංගස්ථාන කරන්න ඉඩ දීලා බලන්න ඉඳලා බෑ. මේක හරියට අල්ලසක් දීලා මැට් එකක් පරද්දනවා වගේ වැඩ. අංකල් ටිකක් කලබලනවා වී ඉන්නකෝ. කලබලනු මේ ඉඳලා කොහොමද? තව ටික දවසකින් අර කෙල්ල මුගේ කරේ ඉන්න ගෙදරට මේ. අනුපම අයියා ඉක්මනටම ඇත්ත නැත්ත තේරුම් ගන්නවා. මම යනවා අර කෙල්ල ආයෙමත් හම්බෙන්න. අද නැත්තම් හෙට වැඩට එයිනේ. එපා එපා. අංකලේ ගමන යන්න එපා. එහෙම වුණොත් එම අනුපම අය තවත් හිතුවක් කාර වෙනවා. ඉනිංස එක ඉවරෙන්න කලින් ලකුණු රැස් කරගන්න ඕනේ. පස්සේ හුල්ලලා වැඩක් නැහැ. පිස්සෙක් මේ ලෝකෙට ඉතුරු කරලා මැරලා යන්න මට බෑ. ක්‍රිකට් කියන්නේ ගතයි සිතයි දෙකම පිරිසිදු කරන ක්‍රීඩාවක්. මං නම් කවදාවත් හිතුවේ නැහැ අනුපම මේ විදිහට මානසික රෝගියෙක් වෙයි කියලා. අනුපම අයියට එහෙම කියන්න එපා අංකල්. මානසික රෝගියෝනේ නම් ඔය විදිහට හැසෙන්නේ. ඔහොම තුවාල කරගන්න. මට gedere ඉන්න එපයි කියලා දැන් ඔය කියන්නේ. ඇයි මට මගේ පාඩුව ඉන්න දෙන්නේ නැත්තේ? මං ගැන මං බලා ගන්න. කවුරුත් එක්ක කරදර වෙන්න ඕනේ නැහැ. අනුපම අයියේ. අතාරින්න. මෙහෙ ඉන්න. මෙන්න මෙතන වාඩි වෙන්න. මං තාඩිකකින් කැම එක පුත් අරගෙන මේ පැත්තේ යන්නයි හිටියේ. දැන් ඉතින් ආපු එකේ කැම ටිකක් කාලම යා. මට කන්න ඕනේ නැහැ. මං නිකන් ආවේ. ඔයාගේ හැම ප්‍රශ්නයක්ම විසඳේ. ඔය ගැන හිතන් දෙන්න එපා. මේ හෙලබුජුන් එකේ කැම ටිකක් කාලා බලන්නකෝ කොහොමද කියලා. මං ඊට ආයෂාව අපව යවන්න. එයා තියාගින්න එක කිසිම තේරුමක් නැහැ. එතකොට මැරිජ් එක? ආයෂාව තියාගින්න හිටියොත් ඒකෙම එන්නේ මට පූර්ණක් නැතුව යන්නේ. ඔයාගේ කැමැත්තක් ශරීර. හැබැයි මං ආයෂාව යවන්න හිස් අතින් නෙවෙයි. කම්පැනි එකේ ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් කරලා.
What? What did you say? මං කම්පැනි එකේ කොටසක් ආයෂා නමට ලියනවා මිස් වැන්දබුන්. මගේ සහෝදර වෙනින් මං එක කරන්න ඕනේ. මගේ තාත්තට කරන්න බැරි වෙච්ච කොටස මං කරනවා. මුදලාලිගේ ලාස් විල් එක වට අමතක වුණාද ශෙරින්? මුදලාලි කියලා තියෙන්නේ කම්පැනි එකේ ඉන්න ඕනි එක ඕන කෙනෙක්ට විතරයි කියලා. මගේ සහෝදරයව ලං කරගන්න මට වෙන කිසිම ක්‍රමයක් නැහැ මිස් වැන්දබුන්. අනික පූර්ණ ආයෂා බැන්දුත් ඒ කොටස අපිට ආපහු ලැබෙනවා. මට මගේ තාත්තා කිලි මහක දාන්න බෑ. තාත්තමට අන්තිම මොහොතේදී අයියව ලං කරගන්න කියලා. වළංගු වෙන්නේ කියපු දේවල් නෙවෙයි. ලියලා තියෙන දේවල්. මුදලාලි පැහැදිලිවම ලියලා තියෙනවා කම්පැනි එක බෙදන්න එපා කියලා. ඒ වුණාට තාත්තා නැති වෙන්නේ ඉස්සෙල්ලා දවසේ මාත් එක්ක කිව්වා. අයියව ඈඩ් කරපු එක ගැන එයා පසුතැවිලි වෙනවා කියලා. ඒක වෙනම කතාවක්. හැබැයි මුදලාලි කම්පැනි එක බෙදන්න කවදාවත් කැමති වෙන්නේ නැහැ. මං කොටසක් දෙන්නේ පිට කෙනෙකුට නෙවෙයිනේ. ඒක මගේ තාත්තගේ ඉල්ලීම. මම ඒක ඉෂ්ට කරන්න ඕනේ. මුදලාලි එහෙම දෙයක් කිව්වා නම් ඒක මටත් කියනවා. මුදලාලි නැති වෙනකොට මමත් එතන හිටියානේ. මුදලාලි නැති වෙන වෙලාවේ කාගත්ත ඇත්තේ කැමරා ෆෝන් එකක් කිව තිබුණ නැද්ද? තිබුණා නෑ. ඒවලම වොයිස් කට් එකක් රෙකෝඩ් කරගෙන තිබ්බනේ. ඵලයන් යන්න. වොයිස් කට් එකක් ගැන කතා කරන්න දෙනවා. මිස් වැන්දබෝ නම් මොනවා කිව්වත් මම්මගේ තීරණේ වෙනස් කරන්නේ නැහැ. සර්, ඩොපිස් එකේ මාර යුද්ධයක් සර්. ඇයි? වැන්දබෝ නෝනායි ෂෙරින් මැඩම්. වැන්දබෝ නෝන කියනවා මේ මුදලාලි මැරෙනකොට මොනවද කිව්වලු? ෂෙරින් මැඩම් කියනවා කිව්වේ නැල්ලු. මාර කේස් එකක් සර්. දෙන්න තාමත් බැනගන්නවද? ඔව් සර්. සර් මං කිව්වා කැමරා ෆෝන් එකක් තිබ්බනම් වොයිස් කට් එක රෙකෝඩ් කරලා දෙන්න තිබ්බ කියලා. මේ සර් එහෙනම් ඉතින් සර් ප්ලේබැක් කරන එක විතරනේ තියෙන්නේ සර්. නිකම් ඔප්පු වෙනවනේ සර් කිව්වද නැද්ද කියලා. සර් මගේ ජීවිතේ තියෙනකල් මම රොයල් ෆුඩ් කම්පැනි එක බෙදන්න දෙන්නේ නැහැ. මට තාත්තගේ අන්තිම ඉල්ලීම අහක දාන්න බෑ. මගේ ෂෙඩියුල්ස් වලට ඉහලින් කාටවත් යන්න බෑ. මමයි මැනේජර් ඩිරෙක්ටර්. මට පුළුවන් තීරණ ගන්න. ඕන තීරණයක් ගන්න. හැබැයි කම්පැනි එක බෙදන්න දෙන්නේ නැහැ. මිස් වැන්දබෝන රූපරත්න මුදලාලි යනකොට මේව කරගහගෙන ගියෙත් නෑ. මිස් බැන්දබෝන යනකොට කරගහගෙන යන්නෙත් නෑ. වැදගත්ම දේ තමයි ඉන්න ටිකේ සන්තෝෂෙන් ජීවත් වෙලා මැරෙන්නේ. වික්‍රමට මොකද්ද තියෙන අයිතිය කම්පැනි එක ගැන කතා කරන්නේ? වික්‍රමගේ හස්බන්ඩ්. මිස් බැන්දබෝනට ඒකත් අමතක වුණාද? මිස් බැන්දබෝනට දැන් මොකක්ද දේව අමතක වෙගෙන යනවා නේද? එහෙනම් ඉතින් ෂෙරින්වත් කොහොම කොහොම හරි තමන්ගේ පැත්තට බිලිබා ගත්තා. එරි මෙච්චර දවසක් මට කවදාවත් හිත මිදෙන්න වචනයක්වත් කියලා නැහැ. බලමුකෝ කට්ටිය එකතු වෙලා කම්පැනි එක බෙදන හැටි. බලමුකෝ. එරි. ඔයා ඔයාගේ තීරණේ ක්‍රියාත්මක කරන්න. කම්පැනිම් පංගුවක් ආයෙත් ලියලා දීලා ඔයාගේ හිතින් දාස් කරන්න. මුළු කම්පැනි එකම ඔයාට නැතුණත් ඔයාට හිත හදා ගන්න පුළුවන්. නමුත් ඔයාගේ එකම පිරිමි දරුවා නැති වුණොත් ඔයාට කවදාවත් හිත හදාගන්න බැහැ. අන්න ඒක මතක තියාගන්න. මං විඳින වේදනාව ගැන ඔබ දන්නේ නැහැ ඉන්දික. ඒක දන්නවා නම් මට උඹවම කතා කරන්න නැහැ. හරි ඉතින්. ඔබ තාම කිව්වේ නැහැ නේ ප්‍රශ්නේ මොකද්ද කියලා? මුට මගේ ආදරේ කියන්නේ සෙල්ලමක් බං. මං කියන හැමදේම යා බාරගන්න බීලුවක් විදියට. අනික මං අහන කිසි ප්‍රශ්නකට යාගා උත්තර නැහැ. උඹ හෙට ඇවිත් මුතුත් එක්ක කතා කරපන්. යා මාත් එක්ක කතා කරන්න ලෑස්ති නැහැ බං. දැන් එයා උඹ ගැන එහෙම හිතන්නේ නැහැ බං. අද මාව මෙහාට එව්වෙත් මුතු තමයි. දැන් මුතු පසුතැවිලි වෙනවා උඹට කියපු දේවල් ගැන. කරපු දේවල් ගැන. එකී ඇත්තට හිතලා නෑ බං බොව සීරියස් ගණී කියලා. එයා එකපාරම වෙනස් වුණේ කොහොමද? අද උදේ උඹලා තාත්තා ඇවිත් එයාව හම්බු වෙන්න. අපේ තාත්තා? මොනවද මුතුට කියලා තියෙන්නේ? එයා හින්දා ඔබ පිස්සු නටනවා කියලා. තාත්තට බැනලද? එහෙම දෙයක් නම් කිව්වේ නෑ. හැබැයි මුතු මට කිව්වා උඹහන ප්‍රශ්න වලට එයා ඇත්තටම උත්තර දෙනවා කියලා. හෙට ඇවිත් තියෙන ප්‍රශ්න විසඳගනින් බං.
ඔහොම විඳනකේ තේරුමකුත් නැහැනේ. අනිත් එක උඹ ඔය නලල දුවාව කරගෙන හිටියේ හිත ලම්බුල නේද? තාත්තා එකත් කියලා. මං හිතුවා මං ආයෙත් මගේ පරණ ජීවිතයට වැටෙන්න ඕන කියලා. අනුපමගේ අම්මත් අන්තිම කාලෙදී කිව්වේ දරුවෝ හින්දා ඕනට වැඩිය දුක් විඳින්න එපා කියලා. අනුපම ඕන දෙයක් කරගත්තාවේ. මට පුළුවන් හරිය මං කළා. බැරි කාලේ මං බැලුවා. දැන් ඉතින් පන්දුව දඟ කැවෙන්නේ කොයි පැත්තේද කියලා තීරණය කරන්න දන්නවා. ඉතින් අන්කල්ට අද රොයල් ෆුඩ් එකේදී හම්බුනේ කාවද? වික්‍රම සර්ගේ දුවනේ. අර මං එදා ඔයා හම්බ වෙන්න ගිය වෙලාවේ හිටියේ. අපරාධේ කියන්න බෑ. හොඳ හැදිච්ච ගෑනු ළමයා. අදත් මල් ළඟටම ඇවි කතා කරුවානේ. ආඩම්බරයක් කියන එකක් ගෑවිලාවත් නෑ. එයාද කිව්වේ අද මුතු වැඩට ඇවිත් නෑ කියලා? ඔව්. ඇයි? නෑ. නිකා මං එනවා දැකලා මං ළඟටම දුවගෙන ආවනේ. ඊ විදිහට එනවද කම්පැනි එක අයිතිකාරියා? අපරාධ කියන්න බෑ වික්‍රම සර්. ළමයි ටික හදලා තියනවා වික්‍රම සර් වගේම. නිදාස ඔයා හිතන්නේ ඔයා කරපු දේ හරි කියලාද? මොකද්ද? මම රටෙන් එක තාත්තට කියපු එක. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මම අම්මාචි ඩොක්ටර්ට කතා කර කර ඉන්න. මම හින්ද ඒකක් හදාගෙන ඉන්න. නිදාස මම කියන දේ අහන්න. මම රට යන ගමන් අයියේ සමග ආරින්න. ඒ වගේ ගෑනු මිත්ත මට ජීවත් වෙන්න බෑ කියලා ඔයාට තේරුම් ගන්න බෑ. ඔයා මට අකමැතිව නිස්සබ්දව ඉන්න තිබුණා. ඔයාට වටින්නේ නැහැ මගේ ප්ලෑන් ගැන තාත්තට කියන්න. ආදරේ ડોક્ટર නැති ජීවිතයක් ගැන යටි හිතා ගන්නවත් බෑ. විකාර. යා හැසිරුණාට සර්කස් කණ්ඩායමක පුරුදු කරපු වලහෙක් වගේ. එයා දන්නේ තව කවුරු හරි කියන දේක් කරන්න විතරයි. ડોક્ટર ආයේෂගෙන් හරියට තේරුම් ගන්න බෑ. එයාට තනියම තීරණ ගන්න පුළුවන්. නිරාශා ඔයාගේ හිතේ මං ගැන ආදරයක් නැත්තම් අඩුතරමේ අනුකම්පාවක් නැද්ද? ඒ වගේ හරයක් නැති සෝබන කෙල්ලෙක් කතාද බඳලා මගේ ජීවිතේ විනාශ වෙනවා දකින්න දාට ඕන. මගේ ගමන ගැන ඔයා තාත්තට කියපු එක හරි වැරදි නිරාශා. එතකොට මං ડોක්ටර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා හැමෝම ඉස්සරහා කියපු එක හරි දෙයක්ද? මොඳ වෙලාවට කවුරුත් ඒක විශ්වාස කරේ නැහැ. කවුරු හරි ඒක විශ්වාස කරා නම් එහෙම මට වෙන දේ ගැන ડોක්ටර් හිතුවද? ඔය මොනන්ද කතා වෙන්නේ කියලා මට හරියට තේරෙන්නේ නැහැ. ඒත් දොස්තර මහත්තයා අපි ළමයව අමතක කරනවා නම් කාට කාටත් හොඳයි කියලායි මට හිතෙන්නේ. අපි අසරණ මිනිස්සු. දොස්තර මහත්තයාගේ පවුල රෝදිවියත් එක්ක හැප්පෙන්න අපිට බැහැ. අපේ ළමයා මැදිහත් වුණාට මේවා කොහෙන් කොහොම කෙලවර වෙයිද කියලා කවුද